හාඩික් පාණ්ඩයා නැගිටීද? ඔව්. දැන් අපි දන්නවා මුම්බා ඉන්දියන්ස් කණ්ඩායම ඇතුළේ වෙලා තියෙන ප්‍රශ්න. ඉතින් මුලින් ඉඳන්ම ඔය කැප්ටන්සි චේන්ජර්ස් ඒ ප්‍රශ්නත් එක්ක ඉන්ටර්නලි ගොඩාක් ලොකු දේවල් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් හාඩික් පාණ්ඩයා දැන් පොඩ්ඩක් බලන්න, ඔහුව මුලින්ම IPL එකට පික් කරන්න කවුද? මුම්බා ඉන්දියන්ස් කණ්ඩායම 120කට ඔහුව ගන්න. එතකොට මුම්බා ඉන්දියන්ස් කණ්ඩායමේ තමන්ගේ ඒ ලස්සනට කැරිය එක හදාගෙන යන නැෂනල් ටීම් එක ගිහිල්ලා එතන කැප්ටන් කමත් අහු කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙයාට දැන් වැඩි මුදලයි කැප්ටන්සි කැමේ හැම දෙයක් එක්කම මෙයා යනවා ගුජරාටට. අවුරුද්දේ ගුජරාටට ක්‍රීඩා කරනවා. පළවෙනි අවුරුද්දේ චැම්පියන් බවට පත් වෙනවා. දෙවෙනි අවුරුද්දේ රනර්ස් අප් බවට පත් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙන්න මේ අවුරුද්දේ මෙයා එනවා ආයි පාරක් මුම්බයි ඉන්දියන්ස් එකට කැප්ටන්සි එකත් මෙයාට හම්බෙනවා. ඒ වගේම තමයි ඒ මුදලත් එයාට හම්බෙනවා. එතකොට ගොඩාක් කට්ටිය කැමති නැතිලා තිබ්බා. මෙයා දැන් ලෝයල් නෑ කියන එක කියන්න ගත්තා. මෙයා මුම්බයි එකේ ඉඳලා ගුජරාටට ගිහලා ඔන්න ආයේ සල්ලි හින්දා ගුජරාට් එකේ ඉඳන් මුම්බයි එකට එනවා කියලා තමයි ගොඩක් කට්ටිය කියන ගත්තා. උඩ අපි දැක්කා එයා යන යන තැන මේ ෆෑන්ස්ලාට හූ කියන ගත්තා. අහමදාබාද් තමයි ගුජරාට් ලගේ හෝම් ග්‍රවුන්ඩ් එක. එතන කට්ටියත් හූ කියනවා. මුම්බයි වලට හම වංකඩ ඉන්න ක්‍රවුඩ් එකත් හූ කියනවා සාමාන්‍ය. ඉතින් ඕක ඇත්තටම ක්‍රීඩකයෙක්ට මානසික විදිහට ගොඩාක් බලපෑවා. එතකොට අපි දැක්කා හාඩික් පාණ්ඩයා කොහොමද යා රියැක්ට් කරේ. ඒ ගොඩක් වෙලාවට ක්‍රීඩකට හරිය ඕනෑම මිනිස්සුන්ට ඔක මානසික වටනට පස්සේ අර තමන් අර ඇංග්‍රි ඒ කියන්නේ තරහ පෙන්වනට වඩා අර ගොඩක් වෙලාවට අර යන්නේ අමුතු දුකක් එක්ක මික්ස් වෙච්ච නිකන් අර ෆේක් සතුටක්. අර පෙන්වන්න හදනවා සතුටින් ඉන්නවා කියලා. ඒක එක හැබැයි ෆේක්. ඒක හැබැයි ගොඩක් මිනිස්සුන්ට තේරෙනවා. ඒ කියන්නේ බැලුවාම මේ මිනිස්සු දිහා දැක්කම ආඩික් දිහා දැක්කම දැන් අපිට පේනවා ෆුල් හැක් වෙලා ඉන්නේ. ඒ කියන්නේ මාර විදිහට වැටිලා මාර ඩිප්‍රෙස් වෙලා මාර මෙන්ටලි ඩවුන් වෙලා ඉන්නවා කියලා පේනවා හාඩික් පාණ්ඩේ දිහා දැක්කම. ඒ යාගේ ෆේෂල් එක්ස්ප්‍රෙෂන්ස් ඉතින් කොච්චර ඔක ෆේක් කරන්න හැදුවත් දැන් ඔය කෙවින් පීටර්සන් එහෙම ලස්සනට කතාවක් කියනවා හාඩික් පාණ්ඩේ හිනා වෙන වැඩි කියලා. ඉතින් ටොස් එක දිනුවත් මෙයා මාර විදිහට අමුතු විදිහට හිනා වෙනවා. එතකොට තරගයක් පරිදිලා වුණා කතා කරලා දිනුවත් හිනා වෙනවා. දැන් අර 260 ගානක් දිනුවත් පස්සෙත් මෙයා කියනවා ඔව් බෝලර්ස් ඩෙඩ් වෙල් කියලා. ඉතින් අර ඒක හරි අමාරුයි තේරුම් ගන්න. මෙයා වගේ නෑ. මෙයා හිතනවා මෙයා ඕකේ අම් ඕකේ ඐ කැන් හැන්ඩල් එවරිතින් කියලා එහෙම කතා කරද්දී හැබැයි මිනිස්සුන්ට ඔය මෙයාගේ ෆේෂල් එක්ස්ප්‍රෙෂන්ස් වලින් මෙයාගේ බොඩි ලැන්ග්වේජ් එකෙන් හොඳටම කියන්න පුළුවන් හාඩික් පාණ්ඩයා ඉන්නේ අවුලක කියන එක. එතකොට එයා වගේ අවුලක ඉන්න එක දැන් ඔය ලස්සන කතාවක් බ්‍රෑන්ඩ් ලාරා කියනවා ඔය මිනිස්සුන්ව මෙයාට හූ කියන එක මෙයාට බයින් එක මෙයා කැප්ටන්සි කතන්දරේ මේක නවත්තන්න පුළුවන් රෝහිත් ශර්මට විතරයි කියලා. ඔව්. මොකද රෝහිත් ශර්ම පොඩි ස්ටේට්මන්ට් එකක් දුන්නා නම් එමත් නැත්නම් එයා කතා කරලා එළියට ඇවිල්ලා කිව්වා නම් මේ කැප්ටන්සි චේන්ජ් එක ගැන මං කලින් දැනන් හිටියා. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක මොකද තරුණ නායකයෙක් ඕනි. ඒක හින්දා තමයි හාඩික්ව දැන් මේ හදන්න හදන්නේ. ඒ වගේ ස්ටේට්මන්ට් එකක් එයා එළියට දුන්නා නම් එහෙනම් ඔන්න ඔය ක්‍රවුඩ් එකත් සයිලන්ට් වෙනවා. හැබැයි මොකද්ද දැන් වෙලා තියෙන්නේ? මීඩියා එකනොත් කරන්නේ මේගොල්ලන්ගේ ඇටැක් එක. දැන් මම දැක්ක ඉපදෙලා දාගෙන මේ රිකී පොන්ටිං රෝහිත් ශර්මට කැප්ටන්සි එක බාර දීපු ගියේ ඒක කතා කරලා එයා ස්ටෙප් ඩවුන් වෙලා ලස්සන්ට බාර දුන්නා. එහෙම නෙමේ රෝහිත් දැන් කැප්ටන්සි එකක් බාර දී දෙන්නේ. එයා බාර දුන්නා. එයාව කැප්ටන්සි එකෙන් අයින් කරා. අයින් කරා තමයි හාඩික්ව ගිලාවේ. කොහොම කතන්දරයක් කියන්න ගත්තා. එතකොට ඔය කැප්ටන්සි එක හාඩික්ට බලෙන් ගන්න බෑනේ. දැන් හාඩික් කැප්ටන්සි එක ඉල්ලුවා කියමුකෝ. එයා මුම්බයි එකට ආයි පාරක් එනවා නම් එයාට සල්ලි කැප්ටන්සි එකයි ඕනි කිව්වා. එතකොට ඒ එයාට කැප්ටන්සි එක දෙනවයි කියන ඩිසිෂන් එක කවුද ගන්නෙ? ඩිසිෂන් එක ගන්නෙ මුම්බයි මැනේජ්මන්ට් එක. ඒ කියන්නේ මහල ජයවර්ධනලා, මාක් බෞචර, සචින් තෙන්ඩුල්කර්, අසිත් මාණිකලා මේ ඔක්කොම එකතු වෙලා තමයි මේ ඩිසිෂන් එක ගන්නෙ. එහෙම නැතුව අපි මේ හාඩික් කැප්ටන්සි එක ඉල්ලුවයි කියලා හාඩික් ටෙල කැප්ටන් ගන්න බෑනේ. ඒක එයාට ලබා දෙන්න ඕනේ. එතකොට ඕක මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි වෙලා තියෙනවා. එතකොට අපි දැක්ක විරාට් කොහලි එහෙම ලස්සන දෙයක් කරනවා. එයා හැමදාමත් වගේ ක්‍රීඩෙන් එක ඉන්නවා. ඉතින් එයා කියනවා ක්‍රවුඩ් එකට කෑ ගන්න එපා. මේ හාඩික් පාණ්ඩයා මොන දේ වුණත් මේ මුම්බයි, චෙන්නයි, දිල්ලි, අනම්මනම් කියලා පංජාබ් කියලා ගැහුවට මේගොල්ලෝ අන්තිමට යන්නේ ඉන්දියානු කණ්ඩායමට. එතකොට මේ ඉන්දියාවේ ක්‍රීඩකයෙක් මෙයාට මෙහෙම කරන්න එපා කියන එක විරාට් කොහලි කිව්වා. හැබැයි අර අපි දන්නවා ෆෑන් බේසස් ගොඩක් වෙනස්. ඉතින් මුම්බයි ෆෑන් බේස් එකක් ඉන්නවා. මුම්බයි ෆෑන් බේස් එකට ඕක නවත්තන්න පුළුවන් හොඳම දේ තමයි රෝහිත් කිව්වා නම්. මොකද රෝහිත් තමයි මොන දේ වුණත් අන්තිමට T20 World Cup එකේ නැද්දී නායකයා. ඒත් එයාට තමයි මේ ඔක්කොම ක්‍රීඩා කරන්න. ඒකට එයාට කියන්න පුළුවන් නම් නෑ මේක ඇවිල්ලා ෆ්‍රැන්චයිස් ඩිසිෂන් එකක්. හාඩික් ටේම කියන්න එපා කියලා. එහෙනම් ඒ ගොඩාක් ප්‍රශ්න විසඳෙන්න පුළුවන් කියලා බ්‍රෑන්ඩ් ලාරකෝ එයාට සිද්ධ වෙච්ච එක්ස්පීරියන්ස් එකකුත් එයා ෂෙයා කරා. ඉතින් මම හිතන්නේ ඒ හාඩික්ගේ ඒ ඇටිටියුඩ් එකත් ඒ පොඩ්ඩක් වෙනස් වෙන්න ඕනි. ඒ වගේම අන්දන්නේ නැහැ මොකද ගොඩාක් කට්ටක් කාලෙ දැන් ටොප් ක්‍රීඩකෙක්. ඉතින් අර දැන් එයාට දරා ගන්න පුළුවන් කියලා මිනිස්සු ඇත්තටම ඔයගේ කියන්නේ ඔය වගේ ප්‍රශ්න වලදී කියන්නේ mentally stable නැති වෙලාවක react කරන විදි ගොඩක් තියෙනවා. ඒ වගේම ඒක
එකන ඒකට විරුද්ධ ෆයිට් කරන විදි ගොඩක් තියෙන සමහර කට්ටිය කරන්නේ තමන්ට අමාරු නම් තමන් බ්‍රේක් එකක් ගන්න දැන් බලන්න මම ඔය හරි ආසයි ග්ලේන් මැක්සෙල් ලගේ රෙඩ් එකට ඇයි මොකක් හරි මෙන්ටල් ඉෂුව එකක් ආපු ගමන් කියන්නේ යාර තීරිච්ච ගමන් ආ මෙන්ටලි ස්ටේබල් නැහැ කියලා යා මොකද කරන්නේ එයා බ්‍රේක් එකක් ගන්න නැෂනල් ටීම් වෙච්චා ඔය ෆ්‍රැන්චයිස් වෙච්චා දැන් මම දැනුත් එයා ඒකන කරලා තියෙන්නේ તો නැෂනල් ටීම් එකෙත් එයා ඒ කාලේ ඉඳන්ම බ්‍රේක්ස් ගන්නවා අවුරුද්දක බ්‍රේක් එකක් ඒවයි ගන්න හැබැයි බ්‍රේක් එකෙන් පස්සේ ඇවිල්ලා එයා ක්‍රීඩා කරන විදිය බලන්න නැග ඔය අෆ්ගනිස්තාන් තරගයේදී වර්ල්ඩ් කප් එකේදී බාන්න ඒ බ්‍රේක් එකෙන් පස්සේ ඇවිල්ලා ඩබල් සෙන්චරියක් ලබා ගන්නවා. එතකොට එයා එතෙන්ට ගිහිල්ලා එයාගේ බ්‍රේක් එකේදී යා කරන්න ඕන දේවල් ටික ලස්සනට කරනවා. ක්‍රිකට් ගැන හිතන්නේ නැහැ. ක්‍රිකට් ගැන ගොඩක් කාරණා හිතන්නේ නැතුව ඒ මයින්ඩ් එක කාම කරගෙන ෆ්‍රෙෂ් කරගෙන ආයිත්මත් ඇවිල්ලා තමන්ගේ වැඩේ හොඳටම එයා කරනවා. එතකොට හාඩික් පාණ්ඩ්‍යා සමහර විට එයාට එයාගේ මෙතඩ් එක වෙන්නේ නැත්තේ බ්‍රේක් එකක් ගන්න. තෝ මේක ෆයිට් කරනවා. ෆයිට් කරලා කොහොමරි මේකෙන් එලියට එන්න. දැන් බලන හාඩිකේ පර්ෆෝමන්ස් උත් මට තේරෙන්නේ නැහැ. හාඩික්ට අංක 4 ගහන්න බෑ. දැන් ගුජරාට් එකේ ඉන්නකොට දැන් හාඩික් ගුජරාට් එකෙන් ගියේ එක ගුජරාට් එකටත් කියලා වෙලා තියෙනවා. මුම්බායි එකටත් කියලා වෙලා තියෙනවා. ගුජරාටුත් බලන්න බලන්න ඔය හොඳන්නේ ගිල්ගේ කැප්ටන්සි එහෙම ගොඩක් අවුල් තියෙනවා. ඉතින් හාඩික් දැන් ඒ එතනින් මෙතනට ආවට පස්සේ මෙතනත් හාඩික් කැප්ටන්සි ගොඩක් අවුල් තියෙනවා. ඉතින් හාඩික් අතන හිටියා නම් මෙතන සමහරට කතන්දරේ වෙනස් වෙන තිබ්බ ඔය ඩ්‍රාම ඇති වෙන්නෙත් නැහැ. හැබැයි අපි දන්නවා දැන් IPL කියලා කියන්නේ ඩ්‍රාම ලෝකයක් බවට පත් වෙලා තියෙන දේ. ඒ ඩ්‍රාම එක අවශ්‍යයි. මොකද මීඩියා වලට හැම දෙයකම ඕක තමයි දැන් අවශ්‍යලා තියෙන සෙන්සේෂන් එකක් ක්‍රියේට් කරනවා මීඩියා වලත් ඉන්දියා මීඩියා වලත් මෙන්න මේ ප්‍රශ්න ගැන. ඉතින් හාඩික් කව් නම කැමතිම ක්‍රීඩකයෙක් ගොඩක් ලොකු කට්ටක් කරලා ඔතෙන්ට ආපු ක්‍රීඩකයෙක්. ඉතින් ඒ කට්ට හින්දා දැන් එයාට සැප විඳින්න ඕනේ. අතින් තාමත් මන් දන්නේ අර ඒ පොඩි කාලේ අවුරුදු ගණක් කාපු කට්ට දැන් එයාට ඒ කට්ට ආයෙ පාරක් කන්න පුළුවන්ද කියලා. මොකද අර එයා ඉන ලයිෆ් ස්ටයිල් එක වෙනස් වෙනවා. හැබැයි ඉතින් එයා තේරුම් ගන්න ඕනේ එයා වෙනස් වෙන්න ඕනේ කියලා. ඉතින් එයාට අර බැටල් කරලා කියන්නේ මේ ඉෂුව එක එයාට සටන් කරලා දෙන්න බැරි නම් එයාට කරන්න පුළුවන් එකම දේ තමයි බ්‍රේක් එකක් ගන්න එක. ඉතින් ඒ බ්‍රේක් එකක් ගන්න එකෙන් එයාට හොඳක් වෙනවා මිසක් නරකක් වෙන්නේ නැහැ. ඒක යා තේරුම් ගන්න ඕනේ. ඉතින් තේරෙන්නේ නැහැ හාඩික් බැට් කරන්න එනවා ෆිනිෂර් කෙනෙක් විදිහට එනවා. ඒ ලකුණු ලබා ගන්න ගොඩක් කලාවට රන් රේට් එක ගොඩාක් අඩුයි. යාගේ ස්ට්‍රයික් රේට් එක ගොඩක් අඩුයි. ඒ වගේම තමන් පොර කියලා හිතාගෙන ඕපන් බෝල් කරන්න ගන්නවා. ඉතින් එතනින්ම තරගයේ සමාලාට නැති වෙනවා. මොකද එයා ෆෝම් එකේ නෙමෙයි ඉන්නේ. එතකොට එයා වර්ල්ඩ් කප් ස්කොඩ් එකේ ඉන්න ඕන නම් එයාට බෝල් කරන්න කියලා තියෙනවා. ඉතින් ඒ දේවල් එයා කරන්න ඕනේ. ඉතින් එයා කරන්න බලනවා. හැබැයි කොච්චර ට්‍රයි කරත් එයාට සාර්ථක වෙන්න අවස්ථාවක් හම්බ වෙලා නැහැ. ඕක තමයි ලොකුම ප්‍රශ්නේ හාඩික් එක තියෙන. ඉතින් හාඩික් පොඩක් තේරුම් අරගන්න ඕනේ. දැන් එයා ඉන්න තත්ත්වය හොඳ නැහැ. වර්ල්ඩ් කප් එකට යන්න පුළුවන් වේද බැරි වේද කියලා කියන්න බැහැ. මොකද ශිවන් ඩුබු වගේ ක්‍රීඩකයන් ඉතාම සුන්දර ක්‍රීඩා කරන. ඉතින් සමහර විට මට වර්ල්ඩ් කප් ඒ ටීම් එකේ තැනක් අහිමි වෙන්න පුළුවන්. හැබැයි එයා දැන් ඒක තේරුම් ගන්න ඕනේ. ඒකට අවුල් වෙන්නේ නැතුව එයා ක්‍රීඩේක විතරේ ලීඩ ගිහිල්ලා තමන්ගේ මනස හදාගෙන එන එක. ඉතින් අර එයාට ෆිසිකල් ඉන්ජරිස් තිබිලා ඒ වට එලියට ගිහිල්ලා හදාගන්නට වඩා අමාරුයි මේ මෙන්ටලි අන්ස්ටේබල් ගතිය තිබ්බාම මෙන්ටල් ඉන්ජරිස් තිබ්බාම ගොඩක් ඒක ඔළුවට ගොඩක් ලොකු බරක්. ඉතින් ඒක යා සැහැල්ලු කරගෙන එන්න ඕනේ. ඉතින් හාඩික් කියලා කියන්නේ ඇත්තටම මම කැමති ක්‍රීඩකයෙක්. තාමත් මගේ ඔෆිස් ෆෝන් එකේ වෝල්පේපර් එකේ හැමදින හාඩික් පාණ්ඩ්‍යා. ඉතින් එච්චරට කැමති ක්‍රීඩකයෙක් මොකද ගොඩක් ලොකු මොටිවේට් කරන කේ කතන්දරේ ආගේ ස්ටෝරීස් ලයිෆ් ස්ටයිල් එක චයිල්ඩ්හුඩ් එක ඒ කතන්දර වල ගොඩක් ආසයි. ඉතින් අනිවාර්යයෙන්ම උඩ ඉන්න ඕනේ ක්‍රීඩකයෙක්. බලන් ඉමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. අපි හිතමු මේ මොකද මුම්බයි ඉන්දියන්ස් කියලා කියන්නේ අපි ඒ කාලේ තමයි සපෝට් කරන ටීම් එක. මම විශේෂයෙන්ම 2008 ඉඳන් මුම්බයි සපෝට් කරා. මොකද ඒ සරත් ජයසූරියලා, දිල් හාරලා, මේ ගොඩාක් කට්ටිය සචින්ලා, මාලිංගලා, ගොඩාක් ඇන්ඩ්‍රූ සයිමන්ස්ලා, ඩ්වේන් බ්‍රාව්ලා, ෂෝන් පොලක්ලා මේ ඔක්කොම එතන ක්‍රීඩා කරපු හින්දා ඉතින් මුම්බයි අවුල් වෙද්දී අපිටත් ඒක දැනෙනවා. මොකද රියල් ෆෑන්ස්ලාට ඒක දැනෙනවා. ඉතින් අපි හිතමු හාඩික්ට හොඳට මේ දේවල් ඔක්කොම හදාගෙන ඉන්න පුළුවන් වෙයි කියලා. මොකද එයා දැනට එයා කරන්නේ මොකද්ද කියන එක එයා දන්නේ නැහැ. පිස්සෙක් වගේ ඔළුව අවුල් වෙලා ඉන්නේ යාගේ. එහෙම මෙහෙම බැට් කරනවා, එහෙම මෙහෙම බෝල් කරනවා. ඒ වගේම තමයි මම හිතන්නේ හාඩික් පාණ්ඩ්‍යත් එක්ක මේ මුම්බායි ඉන්දියන්ස් මැනේජ්මන්ට් එක, කෝචස්ලා, සපෝට් ස්ටාෆ් එක මේගොල්ලෝ මෙයත් එක්ක කතා කරන්න ඕනේ. ඉතින් මහේන ජයවර්ධන ඩිරෙක්ටර් ඔෆ් ක්‍රිකට් විදිහට මෙයත් එක්ක කන්වර්සේෂන්ස් දාන්න ඕනේ. මම දන්නේ නැහැ මේ දේවල් සිද්ධ වෙනවද කියලා. මොකද අපි මහේලව දැකලා නැහැ මුම්බයි ඉන්දියන්ස් ඩග් අවුට් එකේවත් තියෙන. හැබැයි මම ගොඩාක් කතා කරා කුමාර් සංගක්කාර කොහොමද මේ කොල්ලන්ගේ ඔළුව හදලා තියෙන්නේ කියලා. රියාම් පරාග්ගේ කතන්දරේ, සංජු සම්සන්ගේ කතන්දරේ, ඊට පස්සේ අපි දන්නවා රියාම් පරාග් අංක 4 ගහලා දැන් කොහොමද පර්ෆෝම් කරන්නේ. ඒතොර ජොස් බට්ල වැටල ඉන්න වෙලාව ජොස් බට්ල කියනවා කුමාර් සංගක්කාර මොනවාගේ හෙල්ප් එකක් දුන්නේ කියලා. ඊට පස්සේ ශතක දෙකක් ඔහු ලබා ගන්නවා. ඊට පස්සේ
ජස්වාගේ කතන්දර ජස්වාල් ෆෝම් එක හිටියේ නැහැ. නමුත් එයත් එක්ක ඒ කන්වර්සේෂන් දැම්මට පස්සේ අන්තිමට එයා සංගසයට ස්තුතිවන්ත වෙනවා. ඊට පස්සේ ශතකයක් ලබා ගන්න. ඉතින් මේ දේවල් සිද්ධ වෙන්න ඕනි. අර ඩිරෙක්ටර් ඔෆ් රේට් විදියට කුමාර සංගක්කාර රියල් මාස්ටර් මයින්ඩ්. එයා කරන්න ඕනේ ලස්සන්ට කළ දින කට්ටියත් එක්ක කතා කරලා ක්‍රීඩකයන් කොහොම හරි උඩට අරන් තිනා. හැබැයි මහේ ජවර්ධන මේ දේවල් කරනවාද අපි දන්නේ නැහැ. මොකද මහේලව ඩග්අවුට් එකේවත් මම දැත්තරම දැකලා නැහැ මේ තරගාවලිය යන වෙලාවදී. ඉතින් බලන් ඉමු මොකද වෙන්නේ කියලා. අර මහේනත් සංඝ වගේ වෙන්න ඕනි. එව නැත්තම් මේක මේ මුම්බයි ඉන්දියන්ස් අතරේ ඩ්‍රාමා IPL එකේ ඩ්‍රාමා එකක්ද දන්නේ නැහැ. මොකද්ද මේ ක්‍රියේට් වෙන්නේ කියලා. ඉතින් බලන් ඉමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා.